हट है दिला मासित हंडवा है अदसन सीला आदर है गुमन मा हट पिन्नाला आदर है गुमन मासित अति करला ස්තුති විරාමේ නනතුරු ඔබ යලිත එක්වන්නේ මියුරස ගී වැඩසටහන සමගයි තවත් අපූර්ව ගීතයක් අර විරහවයේ ගීතයට බොහොම අපූර්වට ගැබ් වෙලා තිබුණා අතුලයේ මේ 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 ගීතය අපි දැන් ගායනා කරපු ගීතය ගැන පොඩ්ඩක් අතීතය ගැන සිහිපත් කරමු කොයි කාලෙද මේ ගීතය නිර්මාණය වෙන්නේ සහ මෙහි පද රචනය ඔව් මෙම ගීතය නිර්මාණය වෙන්නේ 97 විතර වගේ अणुहतर वागे सदा इतकोट इटेल गीते निर्माण करला इवरा निर्माण करला इवरा अणुहते मुखद सुमेद रत्न प्रिय ओगन वादन तम मगे खरे इतम की कनगाटू हूगे वायस उर्दू दहनमे इतकोट या निर्माण कल मैं गीत की प्रति होना आदरे सुवे नैला बाला तब गीत की प्रति होना मेघटाम अभी हितने वेलावक धन्य तो मिय गया ऐ थिंक तेक्कम हितुना मे मैं कैसे मे गो ना मे गीते निर्माण वेला ओब गायना कर लती है ना जीवत ना इन को मैंने गायन कर दुनिया मैं निर्माण कर लुन्ना गीत गीपया पशु तो मम कैसे हेम कैसे करपू निर्माण मम जुदा गता यागे अम्मा गुडाक अम्मा दाता गुडाक क्या मेती हूँ ना मे या करपू निर्माण मम की
अहनिसा मम कला मगे इतोक सतीर सिनेमल पारवीला की गीत कला खाली पास मठेतुना मैथ के दें गीता विनता कारगट गोड़ अहन के गिंदो नी मठेतुना मे गीते मत के तेक्म अपहू करो तुंदाई के मम मे अरे मगे ये चालुक प्रोग्राम करने लसन गेला लसन आट गेला मम मे गीते दुन्ना बस यो थिंग हुंदर निर्माण कर रिंगिंग टोन पेत्तर मगे तना ए खाले तेक्क गीते ए खाले बिहे उनात निर्माण उनात अदरत गीते गोडक रसिगेन अहन केमति गीते කියලා අනිවාර්යෙන්ම හැබැයි විරහව තියෙනවා ඒ ගීතේ ඒ විරහවත් එක්ක අපූර්ව සුන්දරත්වයක් තියෙනවා අතුලයි දැන් ඔබ මනා විදිහට හරිම අපූර්වට කටහඬ පාලනය කරනවා හරි සමීපයි ඔබේ කටහඬ ප්‍රේමාන්විතයි ඒත් එක්ක මේ මේ පුහුණුව ලබාගත යුතුයි අනිවාර්යෙන්ම හැදෑරීමක් කරන්නට ඕනි මේ හැදෑරීමට ලොකු ශක්තියක් වෙන ඔබට සංගීත නිපුන් සරත් නන්දසිරි මහත්මයා මේ ගැන සිහිපත් කරමු මට සනස් හම්බුනේ අනු නෑ 2002 කේ විතර මම 2003 තමයි මම කැසට් එක මුතුගන්සලා අනිකුත් තුනේ එතකොට මම ආදුනික ගිය කැසට් එක කරලා නෑ මට හිතුණා මේ සංගීතය පිළිබඳ යම් හදාරීමක් කළ යුතුයි විශේෂයෙන් එන්න කියලා ඒ නිසා මම ඔහෙරදී සංගීතය හැදිරුව වසර 4ක් පමණ पशु विशारद निहल गम है अर्थित संगीत है देरुआ गीत निर्माण उन्नार पास है देरुए इसला सनत संगीत गिन ඊට පස්සේ දැන් ප්‍රසංග වේදිකාවේ තමයි ඔබට ලොකු ප්‍රතිචාර ලැබෙන්නේ මොකද හිතෙන්නේ දැන් ඒ වෙනකොට ලබා ගන්න මේ ජනප්‍රියත්වයත් එක්ක දැන් ඔබ කිව්වා වෘත්තියක් කරමින් සිටියේ කියලා එතකොට මේ වෘත්තියට සමුදෙනවද මොකද වෙන්නේ වෘත්තිය ගැන කතා වුණේ නැත්තම ඒක ලොකු මට ප්‍රශ්නයක් වුණා මොකද ප්‍රසංග වේදිකාව ගොඩක් මට ආරාධනා ලැබුණා මේ ලංකාවේ පමණක් නෙවෙයි විදේශ පවා यात्रे मगे क्या खरा मट गोड़ कपास मगर निधि मरला गिहला पउदेट नमार बस मैं तीरने के इवत्ते मगे मगद इतक मम कैस तुनाक करला व्यार थिंग एम अद्धवा अद प्रसंग दुडाक अड्डू लीन खाले गुडाक प्रसंग दिखना प्रसंग करगंड बेरता अभी गाल पेतम गा सती हकित गाँ कुरनागली पेतरीगीन इत ये खाले मुनि श्याम प्रसंग मगे गीत आसनीस आराधना लेना महिला प्रसंग वेदिकावे तमाय बहुत रसकिन अतरट ओब गिये बहुत रसकिन अतरट गिये प्रसंग वेदिका वेक् एवगेम तव कथाकर रोहिणी बहुदेवा अपे छन्नक पेरा प्रमुख सेवट सेवट वादक खंडायम विशेषेन्म बहारेन राज्ये संचारेकट सुदानम वेन वग सिहिपात कल युतुमाई වසන්තයේට ගී තුන්වන ප්‍රසංගය මේවන විට සංවිධානය වෙනවා මෙහි සංවිධාන බරපැන දරන්නේ සංවිධාන කටයුතු කරන්නේ නලින් රත්නායක මහත්මයා ඉතින් චන්නක පෙරේරා ප්‍රමුඛ 77 වාදක කණ්ඩායම මේ වසන්තයේට ගී තුන්වන ප්‍රසංගය අති දැවැන්ත සාර්ථක ප්‍රසංගයක් බවට පත් කරන්නට හොඳ දායකත්වයක් ලබා දෙනවා අනිවාර්යෙන්ම ඔබ දන්නවා ඔවුන් ඇතුළු කණ්ඩායම දැක්කට දැක්සොත් කොහොමද කියන කාරණේ අනිවාර්යෙන්ම ඔබ හැම දිනම දන්නවා ඉතින් මේ බහරින් රාජ්‍යයේ මේ කටයුතු වන්නේ අප්‍රියල් 3 වෙනිදා ඒ වගේම අප්‍රියල් 4 වෙනිදා බහරෙන්හි ඩෙල්මන් හෝටලයේදී මේ කටයුත්ත වෙන බව චන්නක පෙරේරා සිහිපත් කරනවා ඒ වගේම තමයි මේ චන්නකලා තනියෙන් එන්නේ නැහැ මේ ප්‍රසංගය ඔබට සමීප කරන්නට මුතු තරංගා ඒ වගේම ඉරෝෂන් මදුසංක පුතා ඔබට මතක ඇති අපේ මියුරස ගී වැඩසටහනට ආවා මේ පුතා ආදරණීය පුතෙක් ඉතින් මේ බොහොම අපූරු ප්‍රසංගයක සමීප බව ඔබට අප්‍රියල් 3 4 බහරෙන් රාජ්‍යයේදී ඩෙල්මන් හෝටලයේදී දැක බලා ගන්නට විඳ දරා ගන්නට හැකි ලැබෙනවා
අපි ආරාධනය කරන හැම දිනටම චන්න කැතුළු කණ්ඩායම හමු වෙන්න පුළුවන් ඔවුන් ඔවුන් සමග එකට එකතු වෙලා අපේ ඉන්න කට්ටියම ඔව් මේ නිෂ්පාදකතුමා මතක් කරනවා විටින් විට ඔවුන් එක්ක අල්ලාප සල්ලාපේ දෙන්න පුළුවන් චන්නකත් එක්ක එකට ඉඳලා පින්තූරයක් ගන්නට පුළුවන් ඒ වගේම මේ අපේ සංජීව ඉන්නවා නුවන් ඉන්නවා මෙයා හැමෝම එකට හමු වෙන්නට පුළුවන් මේ ප්‍රසංගයට ආවට පස්සේ හොඳයි ඒ පුංචි කාරණේත් එක්ක යලිත් අපි ගීතයකට ගියොත් හොඳයි කියලා මට හිතුණා නිෂ්පාදකතුමාටත් ඒ කාරණේම හිතලා තියෙන නිසා අපි ඉතාම ගෞරවණීය යලිත් තතාවක ආරාධනය කරනවා අපේ අතුල අයියට නිල් නුවන් මේක අතුල අයියේ තව කාරණයක් කියන්නට ඕනේ දැන් අපි පාසල් යන කාලේදී ස්කූල් බස් එකේ යන්නේ ස්කූල් බස් එකේ යනකොට අපිට වඩා ඉහළ පන්ති අයියලා මේක ගායනා කරනවා එතකොට අපි බොහොම අපූර්ව රසවින්දා හැබැයි පුංචි සතුටක් ලබනවා එහි මුල් ගායකයාත් එක්ක අද දවසේදී කතා කරන්න ලැබිච්ච එක ගැන ආරාධනා කරනවා යලිත් ඔබේ අටහඬ අවදි කරන්නට අතුලයගේ මේ ගීතත් එක්ක ඇත්තටම එදා තිබිච්ච ජනප්‍රියත්වයේ ඒ විදිහටම අද දක්වාම රඳවාගත්ත ගායන ශිල්පියෙක් විදිහට අපිට යලි යලිත් තහවුරු කරන්නට පුළුවන් හොඳ සාධක. ඔහුට ප්‍රසංග වේදිකාවේ ලැබෙන ප්‍රතිචාරත් එක්ක ඒ බව මනාව පසක් වෙනවා. අතුලයේ ඊළඟ කාරණේ තමයි මේ අලුත් තවත් ගීතයක් මේ දවස්වල අන්තර්ජාලය ඔස්සේ අපට නිරන්තරයෙන්ම YouTube අරහා අපිට සමීප වෙනවා. අදහන්න බෑ මටම මගේ ආදරේ කියලා. මේ ගීතේ මොකද්ද? කවුද මේ ගීතේ රචනා කරේ?
मैं गीते संगीत निर्माण खेला रवि खेला मल्लिक ऋषिक खेला मल्लिक तम करे देवलांग तम मे आराधना लेबुने मत गीता गायन करनी खेला तुम गुडा खेला अद विनम गीत गायन करना अड़ी एक अनावश्य विद्युत प्रयोजन गुड़का इन मुकद अभी निर्माण अभी कर पास लोग गाने गोलो एवा अलवी कर ला अभी मुद्दा लभिन्न अवस्था थी ना इन सहित मम मे गीते मंको हाईना खमे मम कि नंकीला मंको ताम क्या මාධ්‍ය වලට දුන්නේ නෑ නේද ගීතේ නමුත් අන්තර්ජාලය හරහා අන්තර්ජාලය හරහා ගොඩක් ඒගොල්ලෝ තමයි දාම කිලක මම කවන්නේ දාම කියලා ඉතින් ගොඩක් අය ගීතේ අහනවා අහලා ඉතින් මම හිතනවා මේ ගොඩක් ප්‍රසංග වේදිකාව වලට ගියාම කියනවා අර ගීතේ කියන්නේ නැද්ද කියත් අහන වෙලාවල් තියෙනවා ඉතින් මම තාම තීරණ කළේ නෑ ඒක කියන්නේ ඉදිරියට කියන්න බලාපොරොත්තු තියෙනවා හැබැයි මම ඉල්ලීමක් කරනවා ගීතේ කොටස් කිහිපයක් ගායනා කරලා පෙන්නන්න කියලා මේ ගීතේ मगे आदरी लंग इन पेतुवाट ओबे आदरी रे रहसे हंडला एस रतु वेला ओब गेनम सीतला सित पैरुना ओब गेनम सीतला सित पैरुना बहुम स्तुति बहुम अपूर्व गीत कपी पुंची योजना वकर्ण इताम इकमी नौक माध्यर निकूदरा मे ईलंकट अतुलाये मे आगे बहुम रसवत् कथा रसक्तियन वा नमूद कियान बहुम केटिकाल सीमा वा इतनीसा एक कथावाक्यान बहुम स एक अवस्थावकदी अतुल श्री गमगेखेन चरते अनुनमें जीविते बेरगत अवस्थावाक्तियनो उतुरे युद्धमे वातावरणे तीयन परिसरेक अवधियक मे यनव प्रसंगेकट त्रिकुणामले एकेन पोड्डक् कियमुको तम काले गुडक् खंदुरुवल कियन्ने एगोलंगे धैर्य नंगवन्न अपे कलाकार गुडक् सहभागी वेनवा गुडक् कियन्न बै ऐ थिंक सीमित पमने अद अद देन्न गुडक् यन्न कट्टि इन्नवा तोरे यन्ने नै एत्तम गुडक् अय अवस्था कीपे गिया वगे गुड़ाट युद्धे यान अत्रे अभी अत्र कैंपलना मेकना त्रिगुणमल नाविक हमदा कंदूर तम इतिबुन प्रसंगे प्रसंगे वरुण कुमारी पांदर देखा भीतर अभी टीका कट्टी गुडा निदागत्ता पांदर पीटे तो चक्कर इवानी पार ये कंतले हरिता सिद्धिऊने अभी कलाकार श्रीवत्कर्म सतीस्पेर सतीस्पेर तम पोडक या तम पोडक हेरवन परकूने ई थिंक अभी तुली मेन मैंने बस नेवी बस माई या हिंदा अभी तो विनाडी दहाँ प्रमाद अभी लगे आने बस आवे निवाड़ी कटे कोल आवे අපිට අපි එන අතරේ සද්දය වුණ අපිට බ්ලාස් වෙනවා ඉතින් අපි බස් එක නවත්තල වෙලා සේරම කියකලා අන්තිමට මම හිතේ 30ක් 40ක් විතර නැතුණා ඒ අවස්ථාවේදී එතකොට අපි හිතනවා දැන් ඒ ඉස්සරෝ නම් අපි කලාකර ටික තමයි ගියේ මේකට ගොදුරු වෙන්නේ කියලා හැබැයි ඒක අමතක නොවෙන්නේ සිද්ධියක් ඇත්තෙම කියනවා සතීෂ් පෙරේරා වෙලාවට නිින්ද ගිහිලා පොඩ්ඩක් වැඩිපුර ප්‍රමාද වෙච්ච එක තමයි දෙවියන් ගොඩක් කියලා අපි වේරුවා කියලා හිතන්න පුළුවන් ඒ සුළු කාලය ඇතුළත ඒක ක්ලේමෝ පිපිරීමකටනේ බස් රථය ලක්ුණේ දැන් මගේ අතේ තියෙන පොඩි තොරතුරක් ග්‍රෙනේඩ් අත් බෝම්බ පිළිබඳව පුංචි කතාවක් කියන්න අවසර දෙනවද දැන් මේ මේ දෙලුම් කියන පළතුර අතුලයියේ මේ දෙවියන්ගේ පළතුර කියලා තමයිලු සාමාන්‍යයෙන් හඳුන්වන්නේ ඒ වගේම එතකින් නොනවතිලා මිනිසුන්ගේ අමෘතය විදිහටත් දෙලුම් කියන පළතුර හඳුන්වා දෙන්න පුළුවන්. වෛද්‍ය අර්ථයෙන් ගත්තොතින් සර්ව රෝග නාශකයක් විදිහට දෙලුම් කියන පළතුර හඳුන්වන්නට පුළුවන්. දෙලුම් පළතුරේ උපන් රට විදිහට හඳුන්වන්නේ පර්සියාව කියලා තමයි
වාර්තාවෙන්නේ ඒ වගේම තමයි එහෙම නැත්නම් පර්සියාව නැත්නම් පුරාණේ ඉරානයේ කියලා හඳුන්වනවා මේ දෙලුම් පළතුරේ උපත ලැබලා තියෙන්නේ ඒ වගේම කොරියානුවන් නිතරම මේ පළතුර හඳුන්වන්නේ පාරාදීසයේ පළතුර කියලාලු ඒ වගේම තමයි දෙලුම් රත් පැහැති ලෙල්ල මිහිමත මිහිමව හෙළන ලය විදිහටත් පුරාණේ විශ්වාසයක් තියෙනවා කියලා සඳහන් වෙනවා පුරාණ ඊජිප්තු වැසියන් අතුලයියේ මිය ගියාට පස්සේ මේ ඊජිප්තු වැසියන්ව මිහිදන් කරනකොටත් මේ දෙලුම් ගෙඩියක් සමග තමයි මිහිදන් කරලා තියෙන්නේ මේකට හේතුව විදිහට කියලා තියෙන්නේ ඒ නැවත ඉපදීම හෙවත් පුනරුත්පත්තිය සංකේතවත් කිරීමක් විදිහට දෙලුම් සලකලා තියෙනවා තමයිලු මේ කාරණේ තියෙන්නේ එර හැබැයි තරමක් මිල අධික පළතුරක් එහෙත් දිනකට දෙලුම් විශ වීදුරුවක් බැගින් බොන්නට හැකිනම් හදවත් රෝග සෑහෙන්න ප්‍රමාණයකින් දුරස් වෙන්නට හැකියාව තිබෙනවයි කියලා වෛද්‍ය විද්‍යාව සඳහන් කරගලා තියෙනවා අනාවරණය කරගෙන තිබෙනවා සෙසු පළතුරු විශ වලට සාපේක්ෂව දෙලුම් විශවල අධික ඔක්සිහාරක ප්‍රතිශක්තියක් තියෙනවා කියලත් සඳහන් වෙනවා අපේ නිෂ්පාදකතුමාටත් වඩාත් හොඳයි මේ කාරණේ ඒ වගේම තමයි මේ ඊළඟට දෙලුම් දැන් ඉංග්‍රීසි භාෂාවෙන් සහ විද්‍යාත්මකව හඳුන්වන්නේ පොමෝග්‍රනේට් කියලා ඒ විදිහට එතකොට සමහර වෙලාවට කටවහරේ හඳුන්වනවා ග්‍රනේට් කියලා හරියට මේ දෙලුම් ගෙඩිය කුඩා අත් බෝම්බයක් විදිහට සමාන කරන්නට පුළුවන් ඒ නිසා තමයි මේ විදිහට දෙලුම් වල මේ අපූරු කතාව ගොඩනැගෙන්නේ ඒ වගේම තමයි අසර්බයිජාන් කියන රාජ්‍යයේ දෙලුම් සැනකෙලියක් ඔක්තෝබර් මාසයේ පදනම් කරගෙන සමරනවයි කියලත් බොහොම අපූරු තොරතුරු වාර්තා වෙනවා මේ දෙලුම් ඉතිහාසය පිළිබඳව තමයි අපි අර ක්ලේමෝ කතාවෙන් පස්සේ අත්බෝම්බ කතාවකට පොඩ්ඩක් ආවේ එහෙමනම් අපි යලිත් ඒ කතාවත් එක්කම අතුලයි හරි තාමික්මනි ආරම්භ කරනවා ඔබේ හඬ යලිත් අවදි කරන්නට ඒත් එක්කම පුංචි විරාමයකුත් ලබා ගන්නවා රැඳී ඉන්න මියුරසගි වැඩසටහන සමග සිනහසින් මට පිදු සෑමදී යලි දුනිල්ලුවා
හොඳ විරාමයේ නනතුරු ඔබ යලිත් එක්වන්නේ මියුරසගී වැඩසටහන සමගයි ඔබ ඔබේ ප්‍රතිචාර අපිට කියන්න ත්‍රි ටීවී එකට කතා කරන්න ඒ වගේම තවත් කලා ශිල්පීන්ව එකතු කරගන්නට අවශ්‍ය නම් අපේ චන්නකට කතා කරන්න ඒ වගේම චන්නක ඇතුළු කණ්ඩායම සූදානමින් සිටින ඔබේ රටටත් ඇවිල්ලා දවැන්ත ප්‍රසංගයක අධ්‍යක්ීම සජීවී අධ්‍යක්ීම සමීප කරන්නට චන්නක පෙරේරා ප්‍රමුඛ 727 වාදක කණ්ඩායම චන්නකට කතා කරන්න 0.7 2 410 53 කියන දුරකථන අංකය ඔස්සේ චන්නකව ආමන්ත්‍රණය කරන්නට පුළුවනි अभी अद म्यूरस गी वेडस्ट हनुन कथाकिन अतुल श्री गमगे महता समगाय अपेरटट इन देवंत तरवा कपिट इन दक्ष तरवा कील हन पुलवा अतुलाये वर्तमान दी अतुलाय गीत भूम जनप्रियाय निरंतर संहार विलावट गुआन्विदिरी वलदि गुआन्विदिरी दी अहेनवा औद्गलिक गुआन्विदिरी वलदि अहेनवा अभी भस्रातिक गमन करत् ඒ ගීත ඇහෙනවා දැන් අතුලයේ මේ ගීත ඇහෙනව විතරක් මදි මට හිතුණා දැන් අපි අන්තර්ජාලයේ හරි ඔබේ නම හෙව්වොතින් ගීත ලැබෙනව ඔබේ නමුත් ඒ ගීත වලට විෂුවල් නිර්මාණය වෙලා නැහැ රූප රාමු නිර්මාණය වෙලා නැහැ රූප රචනා නිර්මාණය වෙලා නැහැ ඇයි මේ හේතුව මෙහෙමයි දැන් තම අද කාලේ ගීතයක් නිර්මාණය වුණ ගමන් විෂුවලයක් කරනවා මොකද එතකොට ඇත්තම දැන් ගොඩක් ලේසි එක කලාකාර ගාන ශිල්පියෙකුට ඉස්සරහට එන්න ඒ වගේම ඒකට ලොකු වියදමක් දරනත් වෙලා තියෙනවා ඉතින් මම හිතන්නේ මගේ පැරණි ගීත නම් ගොඩක් අය දැන් රස විඳලා තියෙනවා අලුත් ගීතයක් කරනවා නම් මේ කාලෙත් එක ලොකු තරංගයක් තියෙනවා එතම කියන්නේ විෂුවල් තරංගයක් තමයි එතම තියෙන්නේ මොකද දැන් විෂුවල් එක කළා මාස 7ක් 8ක් යන ඉස්සෙල්ලා තව එකක් ඇවිල්ලා සමහර විට ඒක පවතින්න පුළුවන් ඒක රැහිලන්න පුළුවන් එතම කාලා ඉතින් ඒකට එතන ලොකු විදමක් දරන්න වෙලා තියෙනවා ඉතින් මම හිතනවා මේ කරොත් එතම හොඳයි ඉතින් රසිකයන්ට පොඩ්ඩක් දෙයක් දෙන්න ඉතින්
करना पासे का पता है दिया था ओबा परंतु आप देना विशेष इनमें एक तरह पाउडगली का माध्यायते ने का ओबे पासुगीय वासरे ओबे जुली विसी हातरा वेनिदा ओबे उपांदिने समरण महोते दी ओन सुबह पातना कामन में ओबे नहानवा इधरी निर्माण काटे हुए तो पीली बंदर सा कोई वागे गीते आग दकरान ने केला तो कोटे विश्वल ले का कराना सुधार में निन्नवा केला ओबे इंगी आग देना वा ऐ मेक ताम प्रमाद वेनि අපූර්ව කතා බහේ මියුරස ගී වැඩසටහනේ අන්තිම කාල පරිච්ඡේදය යන්නේ අපේ වැඩසටහනේ ඉතින් ඉතාම ඉක්මනින් අර කාල හරඹ කරන්නට වෙනවා සුපුරුදු විදිහටම තව කතා කරන්නට නම් බොහෝ දේවල් තියෙනවා මේ අතුලයේ මේ ඊළඟ ප්‍රශ්නය දැන් මේ වෙනකොට ඔබ අලුතෙන් ගීත මොනවද නිර්මාණය කරලා තියෙන්නේ කොපමණ ගීත සංඛ්‍යාවක් අලුතෙන් නිර්මාණය කළා මං හිතන්නේ ගීත රසක් නිර්මාණය කරගෙන තියාගෙන ඉන්නවා ඒව එළියට දාන්නේ निष्पादक हिटिया निष्पादन करे सीडिया दाप डुप्लीकेट सीडिया लक्ष गाना कल कर
අයිංගලදී නයිතින් ඇත්තම රසිකයන්ටත් ලොකු මේ පාඩුවක් මොකද අලුත් නිර්මාණ උන්ට අහන්න ලැබෙන්නේ ඉතින් ඉතින් මම හිතනවා මේ දැන් ඒ නිසා තමයි මම නිර්මාණයේ මං විසින්ම නිර්මාණයක් කරේ ඒ ටික දැන් එතම දාන්න ඇත්තම දාලා පරිසම් කරන්න බෑ ඇත්තම වෙනදපලින් ඒක තමයි ලදී ඉන්නේ ඉතින් මම හිතනවා මම දැන් ගීත කීපේ කීපේ බලාපොරොත්තු වෙන මාධ්‍ය වලට දීලා රසිකයන්ට මෙය අසන සලස්සන්න ඊළඟ කාරණේ තමයි විශේෂයෙන්ම මේ දැන් විදේශ රටවල් වලින් ඔබේ ප්‍රසංග සඳහා ආරාධනා ලැබෙන හැබැයි ඇතැම් රටවල් වලින් ඔබට ආරාධනා ලැබෙන්නේ නැහැ දැන් විශේෂයෙන්ම මේ වැඩසටහන දිවලදීම ඇතැම් වෙට මේ විරාමයන් වලදීනේ පෞද්ගලිකව කලා ශිල්පීන් කියන සමහර රටවල් වලට අපේ දුරකථන අංකයක් පවා ලැබෙන්නේ නැහැ ඒ වගේම තමයි ඔවුන් බලාපොරොත්තු වෙමින් ඉන්නවා විදේශ රටවල් වලදී සම්බන්ධ කරගන්න අපිව නමුත් නිවැරදි සම්බන්ධීකරණයක් වෙන්නේ නැහැ ලංකාව සහ ඒ රටවල් අතර මේ දැන් කොහොමද අයියේ මේ වෙනකොට කොච්චර රටවල් සංඛ්‍යාවකට ඔබ ගිහිල්ලා ඉන්නවද කොයි වගේ රටවලට ලැබිලා නැත්ද ආරාධනා ඇත්තම ගොඩක් දැන්ට රටවල් 15ට වගේ මම සහභාගීලා තිනවා ඒත් මේ මට යුරෝප් රටවල නම් තාම අරන ලැබුණේ නැහැ ඇත්තම මම දැන්ට ඒත් දැන් වසර තුනක් විතර මම යන්න දරුණා මට ප්‍රසංගයක් නම් හම්බුන්නේ නැහැ මම හිතනවා දැන් මේ කාලෙත් එක්ක තමයි ප්‍රසංග කරන කට්ටිය ගොඩක් කැමති දැන් එතම ජනප්‍රිය ඔය එක්ක පිටු නළු නිළිය වගේ ගීත ගායනා කරන්න පුළුවන් නම් ඒක ළඟ සම්බන්ධ කරගන්න ඒ වගේ අය තමයි මේ දවස්වල මම හිතන්නේ දකින්න පස් කාලෙත් තිබ්බා ස්ටාර්ස් ලයිටින් ගිය කාලයක් ඒ වගේම ඉතින් මම හිතන්නේ ඒක තමයි මූලික හේතුව උනේ මම හිතන්නේ ඉතින් ආරාධනා ඉස්සරහ ලැබෙයි කියලා ඉතින් අනිවාර්යයෙන්ම දැන් අපේ වැඩසටහනත් එක්ක ඔබ තව සමීප වෙනවා අපේ රසිකයින්ට අපේ විදේශගත වෙලා ඉන්න අපේ රසිකයින්ට අනිවාර්යයෙන්ම සමීප වෙනවා ඒ නිසා ඔබට හොඳ ප්‍රතිචාර ලැබෙවි ඒ වගේම තමයි අර අයියේ මේ ඔය එකම කණ්ඩායමක් තමයි ගොඩක් වෙලාවට ප්‍රසංග විදේශ රටවල් වල යන්නේ එකම කණ්ඩායමක් ලැබෙන්නේ සමහර වෙලාවට විදේශ රටවල් වල මේ අර කණ්ඩායම මේ කණ්ඩායමේ නළු නිළියෝ ඒගොල්ලෝ තමයි සමහර වෙලාවට ගායන ශාස්ත්‍රයේ ඉන්න අය නෙවෙයි ගායක ගායිකාව දෙන්නයි තුන්දෙනායි යන්නේ මේ ප්‍රසංග වලට නමුත් මේ ගිහිල්ලා ගොඩක් වෙලාවට මේ අත්දැකීම දෙනවා නමුත් බොහෝ දක්ෂයෝ ඊට වඩා අපේ රටේ ඉන්න ඔවුන්ට අවස්ථාව ලැබෙන්නට ඕනේ තමයි මේ කියන්න ඕන මේ ඇත්තම විදේශ රටක ගිහිලා ගීත ගායනා කරන්න නරඹුන කලාකාරව ගොඩක් අපේ රටේ ඉන්නවා මොකද මම මේ වගේ එක්කෙනෙකුට මම අවස්ථාවක් මම ආරම්භ දුන්නා ඉතින් මම හිතන අර නිතර නිතර ගිහිලා අවුරුද්දට 3-4 පාර යන අයට දෙන අවස්ථාව මේක වුණ දුන්නත් හොඳයි කියලා මේ වගේ අයට කියලා මම හිතනවා ඉතින් ගොඩක් වටිනවා කියලා අනිවාර්යයෙන්ම හොඳයි ඊළඟ කාරණේ ඔව් දැන් ඔබ මේ කාර්යබහුල චරිතයක් අනිවාර්යෙන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායකයෙක් ඒ වගේම ඔබ කලින් සඳහන් කළා සමහර වෙලාවට අර දකුණු පළාතට ගියොත් එහෙම ඒ පළාතේ සතියක් දෙකක් ඉඳලා අතීතේ නම් එන්නේ කියලා ඒ හින්දම තමයි වෘත්තියට සමු දෙන්න උනේ කියලා කමැතෙන් උනත් දැන් මේකත් එක්ක වර්තමානයේ වෙනකොටත් තරමක් කාර්යබහුලයි ඒ අනුව ඔබේ කුටුම්බේ එහෙම තමයි ආදරණීය පවුලෙන් යෝධ ශක්තියක් ලැබෙන අනිවාර්යෙන් විශේෂම ආදරණීය බිරිඳ නිෂාදිකා ඒ අය සහ ආදරණීය දියණියන් වරුන් ඒ වගේම පුතාව මේ ගැන පොඩ්ඩක් මතක් කරමු රාත්‍රී කාලේ තමයි ප්‍රසංග සඳහා යන්නේ ඒත් ගෙදර ආවන් පස්සේ දවල් ඉතින් එනකම් පොඩ්ඩක් නිදා ගන්නවා අවස ආපහු පිට එන ලාල් තියෙනවා ඉතින් ගෙදරින් ලොකු පිටුවහලක් තියෙනවා මොකද මුදලා බබාලාගෙන ඒ වගේ බලන්නයි ගෙදර වැඩ කටයුතු බලන්න ඉතින් නිෂාදිකා ගොඩක් ඉතින් සහායකයක් දෙනවා ඒකට මට ඒ වගේම තමයි මේ 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 අර මං හැම මේ වැඩසටහන පුරාවටම කිව්වේ 90 දශකයේ ඉඳලම ජනප්‍රියත්වයේ අද වෙනතුරුත් එකම විදිහට රඳවාගෙන ඉන්න තරුවක් තමයි අතුලශ්‍රී ගමගේ කියන්නේ කියලා. ඒ කාරණේ ඊටාම හොඳින් පැහැදිලි වෙනවා අන්තර්ජාලය හරහා අතුලශ්‍රී ගමගේ කියන නාමය සටහන් කරවතින් ඔබගේ මූණු පොත එහෙමත් නැත්නම් Facebook ඔබේ ප්‍රොෆයිල් එක ලැබෙනවා. එතකොට මේ වෙනකොට ඔබේ රසිකීන්ව අලුතෙන් ඇතුල් කරන්න බැරි තත්වයක උද්ගත වෙලා තියෙනවා. ඒ තරමට රසිකයෝ පිරීලා ඉන්නේ. එතම 5000 දක්වා දැන් රසිකයන් එකතු වෙලා තිනවා. ඉතින් ගොඩක් අය කියනවා අපි සම්බන්ධ කරගන්න මට අවස්ථාව ලැබෙන්නේ නැහැ. මං ඒක දානවා මේ මට අමාරුයි කියලා. ඉතින් මං හිතනවා ගත්තොත් හොඳයි කියලා. ඉතින් ගොඩක් රසිකයෝ ඉන්න එක අපිට වටිනවා. එතම දෙන අපි
कारण तम विशेष विदेश गत बहु रसकी ඔබේ දුරකථන අංකයේ අවශ්‍ය අනිවාර්යෙන්ම ඔබ සම්බන්ධ කරන්න ඒ වගේම ඔවුන්ගේ අදහස් ඔබට කියන්න ඔවුන්ගේ යෝජනා ඒ වගේම හොඳ පද රචකයෝත් ඉන්නවා අපේ විදේශගත වෙලායි ඒ හින්දා අපි මතක් කරමු දුරකථන අංකය 0112 5799 533 නැවතක් මතක් කරමු 0112 579 533 දුරකථන අංකය ලිපිනය අතුල ශ්‍රී ගමගේ කොතලාවල කඩුවෙල කිව්වලා කිව්වම ලිපි ලැබෙනවා නැවතතාවක් ලිපියක් මතක් කරමු අය අතුල ශ්‍රී ගමගේ කොතලාවල කඩුවෙල හොඳයි කාල වේලාව ගෙවිලා ගිහිල්ලා ඒ නිසා සමාප්තියට යන්න ටෝනි වැඩසටහනේ මියුරසගී මේ සතියේ අපේ චන්නක පෙරේරට කතා කරන්න ඔබේ අදහස් යෝජනා අපේ ශ්‍රී ටීවී එකට කියන්න යන්න ඒ වගේම තමයි චන්නකගේ දුරකථන අංකය 0712 410 50 33 කියන දුරකථන අංකය ඔස්සේ චන්නකට ඔබේ අදහස් යෝජනාත් කියන්නට පුළුවනි ඒ වගේම තමයි අපේ ප්‍රසංගයේ අපේ මේ මියුරසගේ විචිත්‍රවත් කරමින් ප්‍රසංගයක අත්දැකීම විදිහට ඔබට ලබා දෙනවා අපේ චන්නක ඇතුළු කණ්ඩායම 77 වාද කණ්ඩායමට ඒ අනුව ඔවුන් හැම දිනටම ස්තුතිවන්ත වෙනවා දවසේදී අපිට එකතු වුණේ බේස් গিටාර් වාදනයේ නුවන් ඒ වගේම බේස් වලින් නුවන් එකතු වෙනකොට ඩ්‍රම්ස් වාදනයෙන් අපිට එකතු වුණේ මధుර බොහොම ස්තුතියි මధుර ඒ වගේම අපේ සුපුරුදු හිතවතා සංජු ලීඩ් গিටාර් වාදනයෙන් ඉන්නවා සංජුගේ ක්ලෝස් අප් එකක් පොඩ්ඩක් ආයි දෙන්න පුළුවන් ද අපිට සංජුගේ අර දැන් මුල් කාලේදී ආපු අර මේ කමාන්ඩෝ ලුක් එක නෑ නේද අනේ මන් දන්නේ මොකද ප්‍රේමණීය පෙනුමක් ඇවිල්ලා තියෙනවා තව තවත් ඒ අපිත් එක්ක කතා කරන ප්‍රේමණීය චරිතත් එක්ක සහ සුන්දර චරිත නිතර හමු වෙන නිසා ඒ වගේම අපේ කීබෝඩ් වාදන ශිල්පියා සමීප රූපයක් දෙන්න චාමර බොහොම ස්තුතියි ඒ වගේම අපේ රිද්ම් গিටාර් වාදන ශිල්පියා මාලන් බොහොම ස්තුතියි ඒ වගේම ඔක්ටපෑඩ් වාදනයෙන් ක්‍රිෂාන්ත කෝ ක්‍රිෂාන්ත ඔය ඉන්නේ ක්‍රිෂාන්තව පේනවා හොරයි මොකද කොණ්ඩේ වැවිලා වැටි වගේ ළඟදී කොණ්ඩේ කපා ගන්න අදහස නැද්ද ක්‍රිෂාන්ත මේ හොඳයි මේ අය බොහොම රසවත් හැමදාමත් මියුරසගී ඔබට සම්ප්‍රේෂණය කරන හැම දිනටම චන්නක පෙරේරා ඔබටත් දෙහිවින්ම ස්තුතියි ඒ වගේම ගොඩක් පින් අපිට දෙන්න තියෙන්නේ එච්චරයි අතුල අයියේ බොහොම පින් අද දවසේදී අපේ වැඩසටහන විචිත්‍රවත් කරන්නට ආවට අපේ ආරාධනය පිළි අරගෙන එතම ගොඩක් ස්තුතියන්ත නම් මමත් CTV ආයතනයට ඒ වගේම 77 සංගීත කණ්ඩායමටත් එතම මේ අවස්ථාවට මම සහභාගී වෙලා මට හොඳට සංගීත සැපයට ගොඩක් ස්තුතියි දෙනවා හොඳයි අපි එහෙමනම් මේ අඟහරුවාදා සමුගෙන යන්නටයි සූදානම් වන්නේ මියුරසගී වැඩසටහන හරහා තවත් ආදරය කරන බොහොම ජනප්‍රිය ගීතයක් හතුලයිගේ ඒ ගීතයත් එක්ක තමයි සමාප්තිය තබන්නට වන්නේ ආත්මයෙන් ආත්මේ I'm not afraid to die.
me।